වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මේ IMF එක කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියන මට්ටමට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. මේ ඇත්තටම මේ රනිල් වික්‍රමසිංහ නිතරම යෝජනා කරන්නේ මේ ආණ්ඩුව ගෙනියන්න ඕනේ නම් IMF එක ඕනෙමයි කියන එක. නමුත් දැන් අපි දැකලා තියෙනවා ලෝකේ ගොඩක් රටවල් IMF එක නිසා මේ බංකොලොත් භාවයට ඇද වැටලා. කොහොමද මේ IMF එකක් එක්ක රටක් ඉදිරියට යන්නේ සහ මේ රනිල් වික්‍රමසිංහ කියන කාරණය අපිට වළංගුද කියන එක දැනගන්න. ඕ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා නැත්තකුත් තියෙනවා. ඇත්ත තියෙන්නේ මෙහෙමයි, ලංකාවේ අද පවතින ධනවාදී ක්‍රමය සම්පූර්ණ මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය. මූල්‍ය ධනපති පන්සියේ ආධිපත්‍යය තුළ පවතින ආර්ථික ක්‍රමයක් තියෙන්නේ. ඒකට ජාත්‍යන්තර මේ IMF World Bank කියන ඒගොල්ලොත් ඊළඟට ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් ඒගොල්ලොත් තදින්ම කිට්ටු වෙලා තියෙන්නේ. ඒතොර තියෙන මේ තියෙන අර්බුදය අඩුගානේ කළමනාකරණය කරන්න නම් ජාත්‍යන්තර මූල්‍යවර මුදලේ සහයෝගය අවශ්‍යයි කියන මතය දැන් ලංකාවේ බොහෝ දෙනා පිළි අරන් තියෙනවා. දැන් ජාතික ජනබලයත් මම හිතන්නේ අදහස පිළි අරගෙන තිනුමේ පේන්නේ. දැන් ලොකුම අභියෝගය තමයි මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට පවතින ධනවාදී ආර්ථික ක්‍රමයක් අර්බුදයක් ආවම ඒක රටට තනියම විසඳගන්න බෑ. ඒක ගැටලුවේ ප්‍රහෙලිකා එක කොටස. දෙවෙනි එක තමයි ඒ වගේ මේ ආධාර ගත්ත රටල් දිහා බැලුවමත් ඒගොල්ලෝ ලොකු සාර්ථකත්වයක් පෙන්වන්නේ නෑ. රටකවත් නෑ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක දැන් කවුව ආවන් බලයට ජනාධිපති වරණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවත් සජිත් ප්‍රේමදාස මහත්තයා ආවත් ඊළඟට අනුර කුමාර දේශනායක මහත්මයා ආවන් අභියෝග දෙකකට මුහුණ දෙන්නට වෙනවා. ප්‍රධාන ආර්ථික අභියෝග එකක් තමයි අර පොද්ගලික මුලාශ්‍රවලෙන් ණය ගනිපුව සාරින් බොඩ්ස් කියලා කියව. ඒ අයට තාම ණය ගෙවීම පටන් ගන්න නැහැ. අඩු ගන්න ඒගොල්ලෝ අතර එකඟතාවයකට ඇවිල්ලත් නැහැ තාම. එතකොට දැන් බොහෝ වෙලට රණවික්‍රමසිංහ මහත්මයාගේ උපක්‍රම වගේ මට පේන්නේ එක්කෝ ජනාධිපති වරණේ කිට්ටු කළ මේ ඇග්‍රීමෙන්ට් එක දෙයි සාරින් බොඩ්ස් කියන සම්බෝ. ඊළාට එන එක අමාරු විදන්නේ. අමාරු දන්නව නෙමෙයි දෙක අමාරු දෙ මේ එකක් ඊළඟට එන්න අනිත් එක තමයි යාතකට කියන්න පුළුවන් ඕන මම දැන් අවසාන කඩොල්ලත් පැනලා තියෙන්නේ කියලා. බොරලවට මම හිතනවා රනිල් කොන්සික මහත්තයත් හිතන්න පුළුවන් මේ දේශපාලඥයෝ හිතන හැටි මම කියන්නේ. එතුමාට දැනන්න බෑ කියලා දැනෙනවා නම් එතුමාගේ ප්‍රශ්නේ විසඳන්නේ නැහැ. මොකද ඒක පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට එන්න කවුරු බලයට ආවත් එම සජිත් ප්‍රේමදාස මහත්තයාවත් අනුර කුමාර දිසානායක මහත්මයාමත් ඔවුන්ගේ බලය විශාල ලෙස යටින් දුරෝල තරන්න හොඳම එකක් තමයි ඔය ප්‍රශ්නය නොවිසන්දී තියාගෙන හිම. එම වෙන්නත් පුළුවන්. දැන් කව මගේ දෙවෙනි කාරණය තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වුණත් අනු කුමාර දිසානායක මහත්තයා ජනාධිපති වුණත් මේ මූල්‍ය අර්බුදය විසඳීම අතිවිශාල අතිශයම දුෂ්කර කාර්යයක්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන තරම් ලේසි නෑ. ඒක නිසා තමයි අර සාරින් බොන්න ග්‍රිමන් ඒගොල්ලෝ එක්ක ගිවිසුමක් ඇති කිරීම පරක්කු කරන්න පුළුවන් තරම. අපෝසස දෙකෙන් වුණත් ඒ ආර්ථිකය සම්බන්ධව ලොකු විසඳුම් පේන්නේ නැහැ නේද? නැහැ. අන්න හරි මේ ගොල්ලෝගේ හැමලාම උත්සාහ ගන්නේ දැනට අපේ තියෙන විදේශ විනිමය අර්බුදය මූල්‍ය අර්බුදය විසඳන්න නැහැ. මූල්‍ය අර්බුදය කියන්නේ ආර්ථික අර්බුදයේ කොටසක්. ලංකාවේ ආර්ථික අර්බුදයේ හැරෙම තියෙන ප්‍රශ්නය තමයි ලංකාවේ අර ජියර් ජවර්ධන මහත්තයාගේ කාලයෙන් පටන් ගන්න විදිහට අර ආර්ථික නිදහස්කරණය කිරීම ඊට පස්සේ ආපෝ අර ස්ට්‍රක්චරල් ඇඩ්ජස්ට්මන්ට් රිෆෝම්ස් කියලා කියනේ අපේ හොඳ සමාජය කාලෙදී. යාන්ට ගෝඨාභය මේ මහින්ද රාජපක්ෂ මහත්තයා නැලවික්‍රමසිංහ මහත්තයා යටතේ ලංකාවේ ගොබලාට ඔය ණය මත පදනම් වන ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් තමයි ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. ඕක වෙනස් කරන්න ඕන. වෙනස් කරන දැන් ජාතික ජන බලවේගයෙන් ඉදිරියන විකල්ප අදහස තමයි අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා කියලා. දැන් ඒ අය තාම හරියට පැහැදිලි කරලා නැහැ මොකද්ද නිෂ්පාදන ආර්ථිකය කියලා කියන්නේ. මට හිතෙනවා ඕන අදහස් කරන්නේ ලංකාව එක්තරතුරකට නිර්යාත ඉලක්ක කරගත් කාර්මිකකරණයක් සඳහා පියවර ගන්නද කියලා මට හිතෙන්නේ. මොකද ලංකාව භාණ්ඩ නිෂ්පාදනය කළා නිර්යාත කරන්න භාණ්ඩ නිෂ්පාදනය කරලා එතකොට අර ජයර ජවර්ධන මහත්තයා කාලෙ පටන් ගත්ත අර මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි කියන එක දැන් අර ස්ටැග්නන්ට් ලංකාව එක තන පල් වෙනවා. ඒක ලංකාවේ ආර්ථිකය තියෙන ලොකු දුර්වලකම. දැන් බංග්ලාදේශයේ නැත්තම් ලාඕසී වියට්නාමය ලංකාවට වඩා ඉස්සරහට ඉන්න තියෙනවා. දැන් නව තාක්ෂණය ලංකාවට එම ගෙන්නල නැහැ.
ඒකට හේතුව තමයි ලංකාවේ ධනපති පන්තියේ තියෙන එක මූලික ස්වභාවයක් සහ දුර්වලතාවයක්. ඒක තම මේ හැමෝටම රනිල් වික්‍රමසිංහ මහත්තයාට, සජිත් මහත්තයාට, අනුර මහත්තයාට හැමෝටම මොකද අභියෝගයක්? ඒ අභියෝගය තමයි ලංකාවේ දැනට ඉන්න ව්‍යාපාරික පන්තිය ධනපති පන්තිය මූලික වශයෙන්ම මූල්‍ය ප්‍රාන්දනයෙන් කෙටි කාලීන ලාභ ලබන බලාපොරොත්තු වෙන අය. එතකොට කාර්මික සංවර්ධනය සඳහා අවශ්‍ය දීර්ඝ කාලීන ආයෝජන කරන්න ඒගොල්ලෝ කවුරුවත් ලෑස්ති නැහැ. ඒක මූල්‍ය ධනවාදයේ විශේෂයෙන්ම නව ලිබරල්වාදී ක්‍රමය තුළ මූල්‍ය ධනවාදයේ ඒක ලක්ෂණයක්. ඒගොල්ලන්ට ඉක්මනින් ලාභ ගන්න. එතකොට මේ ආයෝජන ලාභ ගන්න. දැන් උදාහරණයක් හැටියට අපේ මේ මීට අවුරුදු 2019 බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අර ටැක්ස් කන්සෙෂන් කියලා අයබදු සහන සැපේව ව්‍යාපාරිකයෙක්. එකට හේතු දෙකක් තිබුණා. එකක් තමයි එතුමාගේ ඡන්දයට වේදන් කරපු ව්‍යාපාරිකින් ණය ගැනීම සඳහා එකක් කළා. ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සමග හිටපු ආර්ථික විද්‍යාඥයන් කට්ටියක් හිටියා. ඒගොල්ලන්ගේ මතයක් තිබුණා ලංකාව ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ අර්බුදේ එනවායි කියන එක. අද්භූතයට විසුනමක් හැටියට කරන්න තියෙන්නේ ව්‍යාපාරකෙන්ට මේ කර්මාන්ත සහ ව්‍යාපාරංශය ආයෝජනය කිරීමට දිරිගැන්වීමක් හැටියට ටැක්ස් සාන ලබා දීම. නමුත් ඇත්ත වශයෙන් එක වුණේ නැහැ. ඒ ටැක්ස් සාන අයබදු සාන ලබාගෙන අය කළේ ඒවා එක්ක වෙන පිටරටවලට අරගෙන ගියා. නැත්තන් ඉක්මනින් ලාභ ලැබිය හැකි කොටස් වලද පොලේ වගේ තැන්වල ආයෝජනය කරලා. හරියට අලුත් කාර්මික ව්‍යාපාර මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රිය වල ආයෝජනය කරන්න ගියේ නැහැ. ආණ්ඩුවට සඳහා දිරි දෙන්න ප්‍රතිපත්තියක් තිබුණෙත් නැහැ. එතකොට මම මේ කියන්නේ ලංකාවේ ධනපති පන්තියේ තියෙන එක ස්වභාවය වර්තමානයේ අධිපති ව්‍යාපාරික පන්තිවල තියෙන එක ස්වභාවයක් තමයි ඕන් ආයෝජනය කරන්න කැමති කෙටි කාලීන ලාභ ලැබිය හැකි අවදානම් අඬු ආර්ථික ක්‍රියාවලියක හොඳම දේ තමයි මූල්‍ය වෙළඳ පොළ. ඕක රනිල් වික්‍රමසිංහ මහත්තයාත් මොහොතෙන් වෙන අභියෝගයක් ඔය මං ගෙනලින් දෙන්නට තමයි කවුරු බලයට ආවත් මං වෙනත් වචනයෙන් ගෙනුන ලංකාවේ ආර්ථික අර්බුදයට අත් වශයෙන් කෙටි කාලයෙන් උසලම නැහැ. එයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එක දෙයක් ඇත්තක් තියෙනවා. එතුමා කියනුනේ අපිට 2048 වෙනකම් බලාගෙන ඉන්නේ කියලා. ඒක හරි. අඩු ගන්නේ. ඉතින් ඒකෙන් ඇත්තක් තියෙනවා. දැන් ඔය ප්‍රශ්නේ අපි කොහොමද වෙනත් පැත්තකින් මතුවෙන ආකාරයක් කරනවා කොහොමද විසඳන්නේ? මම ඒක මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. ලංකාවේ අද තිබෙන්නේ ආර්ථික නැත්තම් මූල්‍ය අර්බුදයක් විතරක් නෙවෙයි. ලංකාවේ අතිවිශාල සමාජ අර්බුදයක් තියෙනවා. ඒක දේශපාලන අර්බුදයේ කොටසක්. සමාජ අර්බුදයේ ලක්ෂණ මෙහෙමයි. ලංකාවේ පෞද්ගලික අවුරුදු කිහිපය තුළ ඇති නැති පරතරය ඉතා දැඩි ලෙස හිල්ලා තියෙනවා. දරිද්‍රතාවය විශාල ලෙස පැතිරලා තියෙනවා. සුළු ව්‍යාපාරිකෝ බිඳ වැටිලා තියෙනවා පහුගිය කාල තුල. ඒ මේ කොවිඩ් අර්බුදය සමග දෙකටම සුළු ව්‍යාපාරික බිඳ වැටිලා තියෙනවා. ඊළඟට ආදායම් බෙදියාමේ විශාල විෂමතා තියෙනවා අද. ඇත්තට ලංකාවේ අද ජනගහණයෙන් වැඩි දෙනා දුප්පත් අය. දුප්පත්ව. ඒකට වෛර කරස් දෙන්නලා තියෙන සමහර උපයයට 75% වන ලංකාවේ දුගී ජනතාව. එතකොට මේ අයට දැන් දැන් රාජ්‍යයේ සහයෝගයක් ලැබෙන්නේ නැහැ. දැන් ඔබේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පහුගිය අවුරුදු දෙක තුල කරපු මම හිතන්නේ නරකම දේශපාලන වශයෙන් නරකම ප්‍රතිඵල ඇති කරන දෙයක් තමයි අර දුගී ජනතාවට යම්කිසි සහන සැපයීම සඳහා තිබිච්ච රාජ්‍යංශයේ යම්කිසි තිබුණානේ හැකියාවක්. ඒක හරියට ප්‍රයෝජන නොගත් ඇත්තේ හැකියාව දැන් සම්පූර්ණයෙන් නැති කරලා ඒවා ඩිසෝල්ව් කරලා දාලා තියෙනවා. මේ දියකර හැරලා තියෙනවා. එතකොට අපේ රටේ තියෙන රාජ්‍යයේ වගකීම නෙමෙයි වෙළඳ පොළේ වගකීම බවට පත් කරනවා මේ දුගී ජනතාවට සහාය දීම. අර අස්සසුමා අනේ වගේ සීමිත ආධාරයක් ලබා දීම. නමුත් ඒක ලංකාවේ තියෙන දරිද්‍රතාවයේ ගැටලුවට ආමන්ත්‍රණය කරන එක නෙමෙයි. ඒකට ආමන්ත්‍රණය කරන IMF එකටත් බෑ. එතකොට IMF එකයි රනිල් වික්‍රමසිංහ මහත්තයා විශ්වාස කරන ආර්ථික දර්ශනයට අනුව සමාජයේ තිබෙන ආර්ථික අසමානතාව ආදායම් බෙදියම් විව්‍යාප්තියේ තිබෙන විෂමතා වලට විසඳුම් තියෙන්න ඕන වෙළඳ පොළෙමයි. එතකොට මේ පෞගේ අවුරුදු පමණ තුල අපට හොඳට ලංකාවේ ඔප්පුවෙච්ච දෙයක් තමයි නිදහස් වෙළඳ පොළ යන කිසිම හදවතක් නැති දෙයක් කියන ආයතනයක් කියන එක. මම ඔබට පාවිච්චි කරන වචනේ ෆ්‍රී මාකට් ඇනාති කියලා. එතන දැට ලංකාවේ අපට පේනවා අපි හැමදාම දකිනවා නිදහස් වෙළඳ පොළේ අරාජකත්වය. දැන් දසුනස කඩින් බඩු ගන්න ගියාම දැන් අපි තුන කිරි ගන්න ගියොත් ගියසුමානේ මිල නෙමෙයි අද තියෙන්නේ. කවුද ඒක පැහැදිලි කරන්නේ? කවුරු කියන්නේ මිල වැඩි වෙන්නේ කියලා? මාළු මිල
දැන් අපේ ජන එලෝල මිලරවල මිල ඊළඟට අපේ ඇඳුම් මිල ඊළඟට අපේ ගෙදරවල් හදන්න ඕන සිමෙන්ති ඒවා මොයා මේ මිල තීරණය කරන්නේ කවුද ව්‍යාපාරිකව දැන් බලන්න දෙහි මිල පිටික මන්නගෙන හැටි දෙහි වෙනඳන් ඕනේ නේද රුපියල් 800 ගියා දැන් 200 වෙනවා කවුද තීන්දුව කරන්නේ නැහැ එතකොට කියන්නේ වෙළඳ පොළේ අරාජකත්වයක් ඇති වෙලා තියෙනවා වෙළඳ පොළ අරාජකත්වය යම් විදිහකට පාලනය කරන්න පුළුවන් ස්ථාවර ආදායම් මාර්ග ලැබෙන ජනතාවට එතකොට විකල්ප ගොඩක් තියෙනුනේ දැන් අපේ දැන් ඔය ඍජු සහ වක්‍ර බදු වලින් බඩු මිලේල ගිහිල්ලා ඒ උඩින් තමන්ට ලැබෙනනේ මාසික ආදායමත් හේ ඇත්ත වටිනාකම අඩු වෙලා තියෙන විශාල ජනගහනකින් තත්ත්වයක් තුළ වෙළඳ පොළට බහර දීම මේ සමාජ ආර්ථික විෂමතාවල ප්‍රශ්නය විසීමට ඒ වෙළඳ පොළට බහර දෙමින් ඉතාම වැරදි සහ ඉතාම මේ නරක ප්‍රතිඵල සමාජ ප්‍රතිඵල දුක දෙක්කම සාමාන්‍ය මිනිස්සු කියන ආණ්ඩුවක් නැහැ කියලා වගේ නේ. අත් වශයෙන් ආණ්ඩුවක් නැහැ මගේ පෙනෙන්නේ. ඒක හේතුව තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආර්ථික දර්ශනය අර නව ලිබරල් වාදී ආර්ථික දර්ශනේ අපි කියන්නේ ෆන්ඩමෙන්ටලිස් කියලා මූලධර්මිකවාදී විශ්වාසයක් එතුමාගේ තියෙන. එතුමා විශ්වාස කරන්නේ ඉස්සරහ හිටිය මේ ඔස්ට්‍රියානෝ ආර්ථික විද්‍යා ගුරුකුල කියලා කට්ටියක්. ඒගොල්ලෝ තමයි මිල්ටන් ෆ්‍රීඩ්මන් වගේ ඇත්තා ඉස්සරහ හිටිය මහාචාර්ය හයෙක් කියලා ආර්ථික විද්‍යාඥයෙක් හිටියා. ඒගොල්ලෝ කිව්වා මේ රාජ්‍යයේ කාර්යය ඇත්ත වශයෙන්ම රෑමුරකරු කාර්යයක් කියලා. ඒත් ඊට වඩා දෙයක් කරන්න ඕන රාජ්‍යයට වෙළඳ පොළ තමයි ආර්ථික වර්ධනයේ එන්ජිම වෙන්න ඕන වෙළඳ පොළ නිදහස් වෙළඳ පොළ. ඒතකොට රනිල් කලසක මහත්තයා ඒ ගුරුකුලයේ දර්ජයන් ජවන්ත මහත්තය වගේමයි ඒ ගුරුකුලයේ අදහස් මත විශ්වාසය තැබූ කෙනෙක්. දැන් රනිල් කලසක මහත්තයා ඇත්ත වශයෙන්ම දැනට ක්‍රියාත්මක කරන්නේ අන්නේ අපි කියන්නේ මේ ෆ්‍රී මාකට් ඉකොනොමික්ස් වල ඉතාම අන්තවාදී මේ ධාරාවක් තමයි. ඉතින් අපිට වෙනවා ලංකාවේ ගිතුමා කිසිම බයක් නැතුව ක්‍රියාත්මක කරනවා. නම් කනගාටුව තමයි ඒකට කිසිම අදහසකින් චැලෙන්ජ් එක අභියෝගයක් දැන් ඊළඟට ආණ්ඩුවට බලාපොරොත්තු වෙන පක්ෂ දෙකෙන් එකකින්වත් එන්නේ නැහැ. ලංකාවේ විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යාඥයන්ගෙන් එන්නේත් නැහැ ඒක. ඒකට හේතුව තමයි ලංකාවේ ඉන්න ආර්ථික විද්‍යාඥයන් අතිමෞතරය ඔය නව ලිබරල් වාදී නිදාස්වරද පොළවාදී ආර්ථික මූලධර්ම වලින් පුහුණු ලැබුවා. ඒක ඉගෙනීම ලැබුවා. ඒ ඇයිට ඒක විකල්පයක් දකින්නම්.